අයිබුවන්, ඉතින් ඔබේ සිහිනයක් ඇති 2023 වර්ෂයේ විවාහ වෙන්න. ඉතින් ඔන්න 2023 වර්ෂයේ විවාහ වෙන්න ඉන්න යුවතියන් කීප දෙනෙක්ගේ විස්තර අපි ඔබ වෙත රැගෙන ඇවිත් තිබෙනවා. ඉතින් ඔබ අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, like කරන්න, ඒ වගේම ඔබේ හිත මිතුරන්ටත් බලා ගන්නට මේ වීඩියෝ එක share කරන්නට අමතක කරන්නට එපා. ඉතින් 2023 වර්ෂයේ ඔබේ විවාහ වෙන සිහිනය සැබෑ වේවා කියලා අපි සුභපතමින් අපි යොමු වෙමු අද දවසේ විවාහ තොරතුරු වලට. ඉතින් අද දවසේ අපේ පළවෙනි විවාහ තොරතුරු මනාලියෝ කොළඹ 1991 දෙසැම්බර් මාස උපන් බස්නාහිර බුදු කරාව උසාඩි 5:04 MBBS විශේෂ රජයේ රෝහලක සේවය කරන පැහැපත් වෛද්‍ය දියණියට සමුගත් ගුණගරුක වෘත්තිමය රැකියාවක් තී වෛද්‍ය විශේෂයි කෙනෙකු දෙමාපියන් සොයයි කේන්ද්‍රය සමග පවුලේ විස්තර අවශ්‍යයි කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විස්තර ටික යවන්න ඔබට පහත තිබෙනවා ඇගේ විද්‍යුත් ලිපිනය, එහෙම නැත්නම් ඊමේල් එක. ඉතින් මෙන්න මේ ඊමේල් එකට ඊමේල් පණිවිඩයක් මාර්ගයෙන් ඔබට පුළුවන් ඔබ ගැන විස්තර සහ අයිල්ලලා තියෙන විස්තර ටික දෙන්න. ඉතින් ඔන්න 1991 අවුරුද්දේ ඉපදිච්ච MBBS ડોක්ටර් කෙනෙක් තමයි විවාහ වෙන්න හොයන්නේ. ඉතින් ඔබට මේ සුසුකම් තියෙනවා නම් ડોක්ටර් කෙනෙක් එක්ක විවාහ වෙන්න අවශ්‍ය පසුබිම ඔබ ළඟ තියෙනවා නම් ඔබට තියෙන්නේ පොඩි දෑය කරන්න. මෙන්න මේ පල්ලෙහා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් දාන්න ඔබේ තොරතුරුත් එක්ක. ඉතින් එහෙමනම් අපි යමු වෙමු අද දවසේ දෙවන විවාහ තොරතුරට. මනාලියෝ කොළඹ 1993 දෙසැම්බර් උපන් උස 5:03 මහරගම පදිංචි කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක උගත් මුදුකාංග ඉංජිනේරු ගෞරව උපාධිධාරී UK MBA හදාරණ රෝමත් දායාද ඇති පවුල එකම දියණියට සම උගත් සහකරුවෙකු බුදුගොවි දෙමාපියන් සොයනවා. ඉතින් ඔබට කියලා තියෙනවා සියලු විස්තර කේන්ද්‍ර සමග දුරකථන අංකය සමග විමසන්න කියලා. ඉතින් ඔබේ තොරතුරුත් මේ පහත තියෙන විද්‍යුත් ලිපිනයට එහෙම නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එක හරහා උන්ට දැනුම් දීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඔන්න මහරගම ඉන්න 1993 ඉපදිච්ච සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්, ඒ වගේම උගත් කෙනෙක්, වෘත්තිමය හැකියාවක් තියෙන කෙනෙක්. ඉතින් ඔබට හිතනවා නම් ඔබ සුදුසුයි කියලා ඔබට තියෙන්නේ විද්‍යුත් ලිපියක් ඇයට යොමු කරන්න. ඉතින් අද දවසේ අපේ තුන්වන විවාහ යෝජනාව මනාලියෝ 1995 මැයි මස උපන් බස්නාහිර බුදුගොවි උසාඩි 5:04 වන කොළඹ ප්‍රධාන පාසලක සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගෞරවපාදිධාරී සීමා MSc අවසන් කර කොළඹ ප්‍රධාන පෙළේ සමාගමක සහකාර කළමනාකරණීය විදියට වැඩ කටයුතු කරගෙන යන, ඒ වගේම පදිංචි ඉඩම නිවස වාහනයක් හිමි පැහැපත් දියණියට දුසිරිතෙන් තොර පුතෙකු විශ්‍රාමික පියා සොයයි වසර මැද කැනඩා යාමට අපේක්ෂාවෙන් සිටි කුජහත සනිහත විශේෂයි. ඉතින් ඔන්න ඇයගේ සියලු විස්තර ඉතාම කෙටියෙන් දැනුම් දීලා තියෙනවා. ඉතින් ඔබට හිතනවා නම් ඇය විවාහ කරගන්න සුදුසුයි කියලා ඔබට තියෙන්නේ ඇයගේ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් පණිවිඩයක් දෙන්න. ඒ වගේම තමයි ඉතින් බස්නාහිර පළාතේ ඉන්නේ 1995 ඉපදිලා තියෙන්නේ. ඉතින් ඇය බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ වසර මැද කැනඩාවට යන්නට. ඉතින් ඔබත් කැනඩාවට යන්න සූදානම් වෙන කෙනෙක් නම් ඒ සඳහා අවශ්‍ය සුසුකම් ඔබට තියෙනවා නම් මං හිතන්නේ දෙන්නටම ගිහිල්ලා ලස්සන ජීවිතයක් කැනඩාවේ පටන් ගන්න ඔන්න කදිම අවස්ථාවක් තියෙන්නේ. ඉතින් කල්පනා කරලා බලන්න විද්‍යුත් ලිපිනයට ඔබේ විස්තර ලිපියකින් දැනුම් දෙන්න. ඉතින් අද දවසේ අපේ හතරවෙනි විවාහ යෝජනාව ඔන්න ඉන්නේ මනාලියක් 1996 උපන් MBBS වෛද්‍ය සිසු දියණියට හා 2001 වර්ෂයේ උපන් රෝමත් BSc උපාධි සිසු දියණියට දෙදෙනාටම සහකරුවන් සොයයි. ඉතින් දෙන්නම තාම ශිෂ්‍යෝ. එක්කෙනෙක් 1996 ඉපදිලා තියෙන MBBS වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගන්නවා. ඒ වගේම අනිත් එක්කෙනා 2001 ඉපදිලා තියෙන්නේ BSc උපාධිය හදාරමින් ඉන්නවා. ඉතින් මෙන්න මේ දෙන්නට සහකරුව දෙන්නෙක් හොයනවා. ඉතින් ඔබ හිතනවා නම් ඔබ වැඩේට ගැළපෙනවා කියලා සහකරු වෙන්න ඔබට අවශ්‍ය සුසුකම් තියෙනවා කියලා ඔබට තියෙන්නේ පහත තියෙන විද්‍යුත් ලිපිනයට, එහෙම නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එකට ටග් ගාලා ඊමේල් එකක් යවන්න ඔබේ තොරතුරුත් එක්ක. ඉතින් අද දවසේ පස්වන විවාහ යෝජනාව මනාලියෝ 1997 මාර්තු කොළඹට නොදුරු බොදුගොවි උස 5:06 දායාද හිමි මුදුකාංග ඉංජිනේරු දියණියට සුසු සහකරුවෙකු ව්‍යාපාරික දෙමාපියන් සොයනවා.
ඉතින් ඔන්නේ දැන් 1997 ඉපදිලා තියෙන්නේ කොළඹට නොදුරුව ඉන්නේ මුදුකාංග ඉංජිනේරු ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන් හොඳ වෘත්තියක් කරන යුවතියක්. ඉතින් ඔබ හිතනවා නම් ඔබ ගැලපෙනවා කියලා මේ යුවතියගේ විවාහයට ඔබට කරන්න තියෙන්නේ පහත තියෙන විද්‍යුත් ලිපිනයට එහෙම නැත්නම් ඊමේල් එකට ලිපියක් යවන්න ඔබේ විස්තරත් එක්ක. එච්චරමයි කරන්න තියෙන්නේ වෙන කිසිවක් නැහැ අතරමැදියෝ නැහැ මගදී ගසා කන්න කවුරුත් නැහැ. ඔබට තියෙන්නේ කෙලින්ම මනමාලියත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ ජීවිතේ ලස්සනට පටන් ගන්න. ඉතින් අවද දවසේ අපි රැගෙන මනාලියෝ තොරතුරු විවාහ තොරතුරු මෙතනින් නිමවට පත් වෙනවා. ඉතින් අපි සුබ පතනවා ඔබට 2023 වර්ෂයේ විවාහ වෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා. ඉතින් ඔබට ජයං ජයවා. අපි ගිහිල්ලෙන්නම් තවත් මෙවන් අපූරු විවාහ යෝජනා වැඩසටහනකින්. අපි හමුවෙමු. එතෙක් ඔබට ජයං ජයවා.